Oxford College of Business. All we do, all we are, is business education. අපිට අද පේනවා වැට් බද්ද රට පුරාම විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. ආණ්ඩුව මේ බද්ද සාධාරණීකරණය කරන්න පසුගිය කාලේ විශාල මුහුදක් වියදම් කරලා හැම ජනමාධ්‍යකම දැන් නින්දාලා. කිව්වේ මගේ පාලන සමය තුළ ගත්ත ණය ගෙවන්න බදු අය කරන්න වෙලා තියෙනවා කියලා. මේ රටකට ගන්න පුළුවන් ණය ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ණය ආපහු ගෙවන්න තියෙන හැකියාව අපේ ආණ්ඩුව. හැම විටම ණය ගත්තේ ඒ කාරණේ හොඳින් මතක තියාගෙන. අපි ණය ගත්තේ මේ කන්න බොන්න නෙමෙයි. යුද්ධය දිනන්න. ඉතෙක් නොකරුණු වැදගත් ව්‍යාපෘති ගොඩනගන්න. මේ ආණ්ඩුවේ ලොක්කෝ තාමත් විවෘත කරන්නේ මම පටන් ගත්ත ව්‍යාපෘති විතරයිනේ. ওই වෙලාවකවත් ගෙවන්න බැරි ණය වාරිකයක් අපේ ආණ්ඩුවට තිබුණේ නැහැ. මේ පසුගිය මාස 18 ඇතුළත යහපාලන ආණ්ඩුවෙන් විතරක් ඩොලර් මිලියන 7700ක් ණයට අරගෙන තියෙනවා. ඒකෙන් ඩොලර් මිලියන 3300ක්ම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ගෙවන්න සිදු වෙලා තියෙනවා. හැම ආණ්ඩුවක්ම කලින් ගත්ත ආණ්ඩුවේ ණය ගෙවන්න ඕන. දැන් අපි 2005 දී බලයට පත් වුණාන් පස්සේ කලින් ආණ්ඩුව වල ණය ගෙව්වා. උදල් ණය විතරක් නෙවෙයි අනිත් ණයත් ගෙව්වා. අපි යුද්ධ කාලේවත් මෙහෙම ණය ගත්තේ නැහැ. මේ අය ණය ගන්න එදින්නෙදා වියදම පියව ගන්න. මාස කිහිපයක් යනකොට පුළුවන් අයවලින්ම රෝල් කරගන්න. ඊට පස්සේ එනවා විදේශීය පුද්ගලික වෙළඳපොලේ ණය දෙන්න බය වෙන තත්ත්වය. ඔන්න එතකොට තමයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියේ. ඒ අය ගවට ගියාම ඒ අය ණය එක්කම වැඩපිළිවෙලකුත් දෙනවා. කොන්දේසි ඉටු කරන විදිහක් තමයි ණය ටික ටික දෙන්නේ. මේවා කරපන් එතකොට අපි ණය දෙන්නම් කියලා. මේ ආණ්ඩුව දැන් ඉන්නේ ණය ලබා ගන්න ඕනම කොන්දේසියට එකග වෙන තත්ත්වයක. ඕනකමින් කියා සිටිනවා මේ ආණ්ඩුවට. මේ අවස්ථාවේදී මේ බැංකු පහක් සමග ඇති කරගන්න තිබෙන ගිවිසුමක් නීති පරිවරයා ඒ සම්බන්ධයේදී තිබෙන උපදෙස් වහාම පාර්ලිමේන්තු සභාගත කරන්න. මේ තීරණාත්මක මොහොතේදී ආණ්ඩුවේ මුල්‍ය කළමනාකරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. ඒක වාර්තා වෙන්න ඕන. මේකේ වාසි අවාසි දෙකම කියන්න. අපේ රට අවුරුදු 30ක යුද්ධයකට මූණ දීලා තියෙනවා. ඒ අතරතුර දකුණේ සන්නද කැරලි දෙකක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා. විදේශ හමුදාවක් පවා මේ රටේ ස්ථානගත වෙලා ඉඳලා තියෙනවා. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ වියරු ණය ගැනීමෙන් ඇති වෙලා තියෙන තරම් දරුණු අර්බුදයක් අර සියලුම කලබගෑනි අස්සෙවත් ලංකාවට ඇති වුණේ නැහැ.